ඔබගේ ශරීරයට ඔබ හානි කර ගන්නවා. ඔබගේ ශරීරය ඔබ කපා ගන්නවාද? නැත්නම් හපනවාද? නැත්නම් ඔබට අනවශ්‍ය ප්‍රමාණවලින් ඔබ එක එක බෙහෙත් වර්ග ගන්නවද ඇඟට? ඔබගේ ශරීරයේ මේ එක එක හම වෙන්න පුළුවන්, නැත්නම් කොණ්ඩයා වෙන්න පුළුවන්, ඔළුවේ කොණ්ඩ වෙන්න පුළුවන්, මෙම ඇදිනවද? මේ සෑම දෙයක්ම කරන්නේ ඔබ ඔබගේ ශරීරයට හානි කරන්න. එසේ කිරීමෙන් ඔබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් මේ තමාගේ ශරීරයට හානි කරන එක ගැන තමයි අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. මොකද අපි දැකලා තියෙනවා මේ තත්ත්ව ටිකක් බහුල වශයෙන් අපේ සමාජයේ වෙන රටවල තියෙන බව. දැන් මේ තමාගේ ශරීරයට හානි කරන අය බොහෝ විට ඒගොල්ලන්ගේ ශරීරය කපා ගන්නට පුළුවන් බ්ලේඩ් තලයක් වගේ දෙයකින්, කකුලේ උඩ කොටස වෙන්න පුළුවන්, අතේ මේ උඩ ප්‍රදේශය වෙන්න පුළුවන්. සමහර අය තමාගේ අත නැත්නම් යම්කිසි ශරීර කොටසක් හපා ගන්න ඒ වගේ දේවල් කරනවා. දැන් අපි බලමු ඇයි මේ වගේ දේවල් යම්කිසි පුද්ගලයෙක් කරන්න කියලා. ඒක ඔබ වෙන්නට පුළුවන්, ඔබගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඔබගේ යාළුවෙ වෙන්න පුළුවන්, නැත්නම් ඔබ මේ වීඩියෝ ක්ලිප් එක අහන්නේ මේ ගැන දැනුවත් වීමට වෙන්නට පුළුවන්. දැන් තමාගේ ශරීරයට හානියක් කරන්න, කියන්නේ තමාගේ ජීවිතය නැති කරගන්න මට්ටමට යන හානියක් නොවෙන්නට පුළුවන්. නමුත් ඒ වුණත් තමාගේ ශරීරය හානියක් කරනවා. ඇයි සමහර අය මේ වගේ දෙයක් තමාගේ ශරීරයට කරන්නේ කියන එක තමයි අපි අහන්නේ. හළුවෙනි එක තමයි මෙහෙම දෙයක් කරන අයට ඒගොල්ලන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ආවම, නැත්තම් ඒගොල්ලන් අකමැති ආවේගයක්, හැඟීමක්, අකමැති සිතුවිල්ලක් ආවහම ඒක निराකරණය කරගන්න, ඒක නිසි ලෙස පාලනය කරගන්න විදිහ ඒගොල්ලන් දන්නේ නැහැ. දැන් ජීවිතයේ ප්‍රශ්න අනන්තවත් හැම කෙනාටම තියෙනවානේ. ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. අපි එක එහෙම නැහැ වගේ හිටියට හැම කෙනාටම තියෙනවා. ඒක ජීවිතයේ තියෙන එක කොටසක්. දැන් මේ තමාගේ ශරීරයට හානි කරන අයට ඒගොල්ලෝගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවා. උදාහරණයක් වශයෙන් ඒකේ සම්බන්ධයක් හැදලා වෙන්නට පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ අලුත් වැඩකොලකට ගියා, එතනදී එයාව ගණන් ගන්න නැති වෙන්නට පුළුවන්. ලොකු මුදල් ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. අනන්තවත් ප්‍රශ්න තියෙනවා. එතනදී එයාට ඒ ප්‍රශ්නේ නුවණින් නිසියාකාරව හිතාමතා විසඳුමක් ගන්න බැරිකොට ඒ ප්‍රශ්නය නිසා හිතේ ඇතිවන පීඩනය පිට කරගන්නට සමහර විට එයාගේ ශරීරය කපා ගන්නවා වෙන්නට පුළුවන්. ඒක සුදුසුම දෙයක් නෙවෙයි. අපි ඒක දන්නවත් මෙහෙම කට්ටි මේ වගේ දේවල් කරනවා. සමහර අය තමාගේ ශරීරයට හානි කරනවා අනිත් අයගේ අවධානය ගන්න. දැන් ඒක වෙනත් කෙනෙක්ගේ අවධානය ගන්න සුදුසු ක්‍රමයක් නෙවෙනවා. සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් නොවුණා අපි ඒක දන්නවා. නමුත් මේ ශරීරයට හානි කරන අය හිතනවා මගේ ශරීරයට හානියක් කළා. වැඩියෙන් පෑඩෝ කාඩ් එකක් දීලා නැත්තම් අත කපාගෙන අත හපාගෙන මම මේ පුද්ගලයන් පෙන්න මම මේක කරා මම මේක කරා. දැන් සමහර අය ඉන්නවා මම අත කැප බලන්න ඔයා නිසා තමයි, ඔයා මාව දාලා නිසා තමයි, ඔයා මගෙත් කතා කරපු නිසා තමයි. එහෙම කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ අවධානය ගන්න බලන ඉරිහරයක්. අනිත් පුද්ගලයන් තර්ජනයක් කරන්නේ මගේ ශරීරයට මහානියක් කරනවා ඔබ මට අවධානය දුන්නේ නැත්තම් කියලා. දෙවනි හේතුවක් තමයි තමාගේ ශරීරයට හානි කරන එහෙම කරන්නේ ඒගොල්ලන්ගේ හිතේ තියෙන දුක, පීඩනය, දුක, තරහව අනිත් කෙනෙකුට පෙන්නන්න. ඒගොල්ලන්ට එක වචනයට නංවන අනේ මං දුකෙන් ඉන්නේ, මං පීඩණයෙන් ඉන්නේ, මම තරහවෙන් ඉන්නේ, මට උදව් කරන්න, මට උදව් කරන තැනකට මාව ගෙනියන්න මනෝවිද්‍යාඥවරයෙක්, මනෝවෛද්‍යවරයෙක්, වෛද්‍යවරයෙක්, උපදේශකවරයෙක් ළඟට අනේ මාව ගෙනියන්න කියන්නට එයාට හිතට එන්නේ නැහැ. මොකද එයා බොහොම අපහසුවෙන් ඉන්නේ. නැත්තම් තමගේ ශරීරය හානි කරනවා කියන ලේසි පහසුතාවයක් නෙවෙයිනේ. ඒ නිසා එයාගේ තියෙන පීඩනය පෙන්නුම් කරන අනිත් අයට එයා කපා ගන්න වෙන්නට පුළුවන්. හතරවෙනි හේතුවක් තමයි වෙන කෙනෙක්ට දඬුවම් කරන්න. ඔයා මාව දාලා කියන්න. ඔයා මාව දාලා යන්න යන්න. එහෙනම් මගේ මං කපා ගන්නවා. එපි පෙන්න මං කපුවා නේද කියලා ෆොටෝග්‍රාෆ් එකක් තියන්නට පුළුවන්. ඒක වෙනත් කෙනෙක් දඬුවම් කරනවා තමාගේ ශරීරෙට දඬුවම් කිරීමෙන්. සමහර අය ඒගොල්ලන්ම දඬුවම් කරන්න බලනවා කපා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු ඒගොල්ලන් අතින් ඒගොල්ලන් සුදුසු නැහැ කියන වචනයක් පිටු වුණා.
ඒගොල්ලන් සුදුසු නැහැ කියන හැසිරීමක් වුණා අපි හැම කෙනාගේම අතින් මේ වගේ දේවල් වෙනවා. නමුත් මේ වගේ හිරි තමාට හිරිහෙරකම් කරන්න යන අය ඒගොල්ලන් අතින් ඒගොල්ලන් හිතන ආකාරයේ පසුතැවෙන්නට ඕන දෙයක් වුණා නම් ඒගොල්ලන් තමාට දඬුවම් කරන්න පුළුවන් තමාගේ ශරීරයට හානි කිරීමෙන්. එහෙමනම් මේ තමාගේ ශරීරයට හානි කරන ස්වභාවය අපි දන්නවා කිසිසේත්ම වටින්නේ නැහැ, ඒකට උදව් අවශ්‍යයි කියලා. දැන් ඇයි අපි මේ ක්‍රමේ එළියට එන්නට ඕන? තමා ශරීරයට හානි කරනවා නම් හිරිහැරයක් කරනවා, ඇයි අපි ඒකින් එළියට එන්න? පළවෙනි එක තමයි තමාගේ ශරීරයට හානි කරයි කියලා ඔබගේ ජීවිතයේ දින ප්‍රශ්න යන්නේ නැහැ. දැන් අපි කියමු ඔබගේ පෙම්වතා ඔබ දාල යන්න ඕනේ කියලා. නැත්තම් ඔබගේ එක්සෑම් එක පාස් වෙන්නේ නැහැ හරියට. නැත්තම් ඔබ දන්නේ නැහැ සමාජයේ සම්බන්ධතා හරියට ගොඩනගා ගන්න කොහොමද කියලා. ඉතින් ඒ ප්‍රශ්නය නිසා, ඒක පීඩනය නිසා ඔබගේ ශරීරයට හානියක් කරගන්න. මොකද හානියක් කරයි කියලා අර ප්‍රශ්න යන්නේ නැහැ. ඊට වඩා හොඳ දේ තමයි තමාගේ ශරීරයට හානියක් නොකර අර ප්‍රශ්න විසඳුමක් ගන්න එක. එහෙනම් පළවෙනි එක තමයි ඔබ ඔබගේ ශරීරයට හානි කරයි කියලා ප්‍රශ්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔබ ශරීරයට හානි කරාම පැල්ලම් තියෙනවා. දැන් මේ පැල්ලම් ගොඩ කාලයක් යන්නේ නැතුව නිකන් තුවාලයක් වුණා වගේ කාලයක් තියෙනවා. අනිත් අය ඒව දකිනවා. ඒව දැක්කම අනිත් අයට වැටහෙනවා මෙයා තමාගේ ශරීරයට හානි කළා කියලා. එතකොට සානුකම්පා භාවය අඩු පුද්ගලෙක් ඔබ පල්ලෙහාට දාලා සලකන්නට පුළුවන්. ඔබගේ තියෙන පීඩනය තවත් වැඩි වෙන්නට පුළුවන්. වටපිටාවේ ඉන්න අය ඔබ ගැන ඍණාත්මක විදියට හිතනකොට, යම් යම් දේවල් කියනකොට ඔබට ඔබ වෙත ඍණාත්මක විදියට හැසිරෙනවා. තවත් හිතන දේවල්. තුන්වෙනි එක තමයි ඔබගේ ශරීරයට හානි කරන විදිහ. ඒක ඔබ සතුටින් කරන දෙයක් නෙවෙයි. ඒ වෙලාවේදී තමාගේ සිතේ තියෙන පීඩනය තුනී කරගන්න කරත් ඔබගේ ශරීරය ඔබගේ වටිනා මේ වටිනා ශරීරයට කොච්චර අමාරුවක් දැනනවද? ඔබගේ ආදරය කරන අයට කොච්චර අමාරුවද ඔබගේ ශරීරයේ මේ වගේ තත්ත්වයක දකිනකොට? අනේ මගේ පුතා, අනේ මගේ දුව, අනේ මගේ පෙම්වතා, අනේ මගේ පෙම්වතිය, මගේ මල්ලි, මගේ අයියා, බලන්න යාගේ ශරීරයට කරලා තියෙන දේ කොච්චර හිතනවද විදින කරා? මේ හේතු නිසා අපි බලමු කොහොමද අපි මේකින් එළියට ඇවිල්ලා ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියාගන්නේ. ඔබ කොහොමද ගැටලු එළියට මීට වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට කියලා. පළවෙනි එක තමයි ඔබ මෙච්චර දුරට මේ වීඩියෝ ක්ලිප් එක අහගෙන හිටියා නම් ඔබ ඔබගේ ශරීරයට හානි කරන ප්‍රවණතාවයක් තියෙනවා නම් ඔබ මෙච්චර දුරට අහගෙන හිටියයි කියන්නේ මට හිතනවා ඔබට හිතනවා මම වෙනස් වෙනවා කියලා. ඒක බොහොම වටිනවා, මම ඔබට ප්‍රශංසා කරනවා. එහෙමනම් පළවෙනි එක ඔබ තියන්න ඩයරි එකක හෝ පොතක ඇයි ඔබට වෙනස් වෙන්නට ඕන කියන හේතුන් ටික. දැන් සමහර අවස්ථාවදී අපි දැකලා තියෙනවා අපි කට්ටියටම ලියන්න තෝම ඒගොල්ලන් කියනවා මට අඳින්න වෙන්නේ දිග ෂර්ට්, අත් දිග ෂර්ට්. නැත්තම් මට කොට කයිස හඳින්න බෑ මොකද ඒ පැල්ලම් තියෙන නිසා. නැත්තම් මගේ කොණ්ඩෙ එහෙන් මෙහෙන් තට්ටේ වගේ වෙලා මොකද කොණ්ඩේ ඇදලා. ඒ නිසා මට කැමති දේවල් අඳින්න බෑ. ඒක හේතුවක් වෙන්න පුළුවන් මේකෙන් එළියට එන්න. ඒ වගේ ලයිස්තුවක් ලියන්න ඔබ තමාගේ ශරීරයට හිරිහැර කරන එක නතර වීමෙන් ඔබට ලැබෙන දේවල් මොනවද කියලා. ඒ පළවෙනි එක. දෙව අඩුම වශයෙන් ලයිස්තුවේ අඩුම වශයෙන් ලියන්න ඕනේ 10ක් හෝ 15ක්. මොකද බොහෝ විට අපි ඉස්සෙල්ලම ලියන්නේ මේක සෞඛ්‍ය සම්පන්නයි, බැරි වෙලාවත් බැරි තැනක් කැපුණොත්, හදින් කැපුණොත් මගේ ජීවිතයට අතර වෙන්න පුළුවන්. ඒව තමයි සමහර පළවෙනි ලියන්නේ. නමුත් ඊට පස්ව දේවල් තියෙනවා. මට දිග ෂර්ට් එකක් අඳින්න වෙනවා, ලස්සන දේවල් අඳින්න බෑ, අනිත් අය මගෙන් මොනවද හිතන්නේ. ඒවත් හේතුන්නේ මේකින් එළියට එන්න මේ තන් මේ 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 පුරුද්දෙන්. ඒවත් ලියන්න අඩුම වශයෙන් 10ක් 15ක් හේතුන් ලියන්න මේකෙන් එළියට එන්න. දෙවැනි එක තමයි ඔබ ටිකක් හිතලා බලන්න මොන වගේ අවස්ථාවකට ඔබ ඔබගේ ශරීරයට හිරිහැර කරන්නට කියලා. ටික බැලුවම ඔබට යම් කිසි රටාවක් පෙනේ. සමහර ඔබ හිරිහැර කරන්න ඔබගේ ශරීරයට හානි කරන්නේ
හරි සාදයකට වගේ නැත්නම් පවුලේ තියෙන එකතු වීමකට හෝ තමයි විශ්වවිද්‍යාලයේ වැඩපොළේ පන්තියේ දෙයකට ගිහිල්ලා ආවට පසු වෙන්නත් පුළුවන්. ඒතරම් තේරෙන ආමතන රටාවක් තියෙනවා. බොහෝ විට මගේ ශරීරෙටම හානි කරන්නේ කට්ටිව හම්බ වෙලා එළියට ආවට පස්සේ. ඒ කියන්නේ මේ කට්ටිව හම්බ වෙන එක කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න යන එක යම්කිසි හේතුවක් නිසා ඔබගේ මනසට පීඩනයක් ගෙන දෙනවා ඇති. ඒ පීඩනය අධික වෙලා ඒ පීඩනය නිසියාකාරව තැන්පත් තුනී කරගන්න බැරි නිසා ඔබ ශරීර හානි කරනවා ඇති. අන්න ඔබ දැන් මොකද මෙතන රටාව කියන්නේ. එහෙනම් ඔබ ටිකක් හෝදිසි කරලා බලන්න මොන අවස්ථ ඒකට ඔබට පුළුවන් සතියක් සති දෙකක් විතර ඩයරෙක්ට් කියන්නේ හැම අවස්ථාවකදී කපපු නැත්නම් තමාගේ ශරීරයට හානි කරපු ඒ අවස්ථාවල දිනය වේලාව තමාගේ ශරීරයට මොන විදියටද හානි කරේ එන් මොකක්ද ඒ අවස්ථාවේදී ඔබගේ වටපිටාවේ වුණ දේ කියලා සතියක් සති දෙකක් ඒ වගේ ඩයරි එකක් පොතක් ලියාගෙන තියාගත්තොත් ඔබට යම්සි රටාවක් පෙනේ මොකක් මොන වගේ ප්‍රශ්න වලදී මේක වෙන්නේ කියලා. දැන් ඔබ නිතරම තමාගේ ශරීරයට හානි කරන්නේ නැත්නම් يعني නිතර සමහර අය ඉන්නවා දවසක සැරයක් සතියක සැරයක් කපනවා. ඔබ එහෙම කරන්නේ නැත්නම් ටිකක් සති කීපට සැරයක් කරනවා නම් යම්සි කාල ප්‍රමාණයක් මේ පොත ලියාගන්න. එතකොට ඔබට දැනගන්න පුළුවන් මේ අවස්ථාවල තමයි මට තීරණය වැඩි වෙන්නේ. ඒ අවස්ථාවේ තමයි මම මේ වගේ දේවල් කරන්න කියන්නේ. දැන් ඔබ ඒ රටාව දැනගත්තට පස්සේ ඔබට පුළුවන් හිතන්න හොඳයි නැවත ඉදිරියේදී මේ වගේ අවස්ථා එනවනේ ජීවිතේ මම අර කපන්නට යොමු වෙන අවස්ථා. ඒ වගේ දේවල් වුණාම මම කප්පන් නැතුව මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. දැන් මම අර ගත්ත උදාහරණයේදී ඔබ සාමාන්‍ය කපන්නට යොමු වෙන්නේ යක්ෂ සාදයක් ඉවරනාට පස්සේ කට්ටියත් එකතු වෙලා ඒ වගේ අවස්ථාවක නම් ඒ වගේ අවස්ථාවකින් පසුව නම් ඔබට දැන් ඉඳන්ම ප්ලෑන් එකක් ගහන්න පුළුවන්. ඒ වගේ දෙයකට මම නැවතත් ඉදිරියේ යන්න වුණොත් අනාගතයේදී මම කපන්න නැතුව මගේ ශරීරය නැත්නම් මගේ ශරීරය හපා ගන්න නැතුව කොණ්ඩේ අදින්න නැතුව කරන්න නැතුව මම කරන්න යන්නේ මොකක්ද? උදාහරණයක් වශයෙන් මම හොඳ දිග ඇවිදින්න යනවා. පෑ භාගයක් පෑයක් විතර කාලයක් අරගෙන පීඩනේ ඒකින් එළියට යනවා. නැත්නම් මම කැමති YouTube එකේ ෆිල්ම් එකක් බලන ඔබට YouTube අන්තර්ජාලය සම්බන්ධ වෙන්නට පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් නම් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා සිනමාවක් මොනවා හරි ෆිල්ම් එකක් බලන්න එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් තීරණයක් ගන්න මට ඒ වගේ පීඩනය වැඩි වෙලා තමාගේ ශරීරයට හානි කරන්න යනවා නම් ඔබට අවංක ඔබට ආදරය කරන යාළුවෙක් කෙනෙක් ඉන්නවා නම් එයත් එක කතා කරන්න. නැත්නම් ඔබ කැමති ආහාරයක් ගන්න. ඒ වගේ ඔබ දැන්ම ඉඳන්ම ප්ලෑන් කරනවා මට ඉදිරියේ මේ වගේ අවශ්‍යතාවයක් වුණත් මට හානි කරන්න මම හානි කරන්න නැතුව වගේ දේවල් කරන්න. මෙහෙම මෙහෙම හානි කරන්න නැතුව වෙන එකට යොමු වීමෙන් කාර්ය පසුව අර හානි කරන්නට අවශ්‍යතාවය අඩු වෙන පටන් ගන්න. තුන්වෙනි ක්‍රමවේදය තමයි ඔබ ඒ හානි කරන්න භාවිතා කරන දේවල්. බ්ලේඩ් තල වෙන්න පුළුවන්, පොඩි පිහියාවක් ඔබ තියාගෙන ඉන්න ඇති, සමහරව පැනඩෝල් කාඩ් තියාගෙන ඉන්න ඇති. ඒව වලින් ඔබගේ ශරීරය ඔබ හානි කරන්න යන්නේ. ඒව ඉවත් කරන්න. මොකද දැන් මම එහෙම කියන්නේ ඔබ මෙච්චර කාලයක් මේ ක්ලිප් එක අහගෙන ඉන්නලා තියෙන්නේ ඔබ වෙනස් වෙන්නට ඕනේ. ඉතින් මම ප්‍රශංසා කරනවා. එහෙනම් ඒ පැත්තට යන්න නම් මේ හානි කරන්න භාවිතා කරන දේවල් ළඟ නිතරම තියෙනකොට වෙන්නේ මොකද්ද? ඒක පාවිච්චි වෙනවා. එනිසා ඒව දැම්මම වහාම මේ මොහොතේම ගිහිල්ලා කුණු බකේ දාලා ඒක ඉවරයක් කරගන්න. හතරවෙනි එක තමයි ඔබට හිතනවා නම් මේක මට තනියම එළියට එන්නට බෑ මේක දැන් කල් ගිහිලා තියෙන දෙයක් යම්කිසි දරුණුවක තියෙන දෙයක් මට මේක උදව්වක් අවශ්‍යයි මේ පුරුද්දෙන් එළියට එන්න කියලා ඔබට උදව් කරන කට්ටිය ඉන්නවා ඔබට පුළුවන් 1 9 2 6 මානසික සෞඛ්‍ය මානසික විනාමක තත්ත්වයන් පිළිබඳ උපදෙස් දෙන අපේ National Institute of Mental Health කියන එක තියෙන්නේ කොළඹ. ඒක ෆෝන් නම්බර් එක තමයි 1 9 2 7. ඒකට ෆෝන් කරන්න පුළුවන් උට ටෙලිෆෝන් මාර්ගෙන් උපදෙස් ගන්නට පුළුවන්. ඒ පළවෙනි. නැවතත් ටෙලිෆෝන් මාර්ගෙන් උපදෙස් ගන්නට පුළුවන් CCC කියලා තියෙනවා.
තුනයි තුන ඒක ෆෝන් කරන්න පුළුවන් තුන්වෙනි එක තමයි සුමිත්‍රයෝ ආයතනය. ඒ සුමිත්‍රයෝ ආයතනයේ ෆෝන් නම්බර් එක ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒගොල්ලන්ට කෝල් කරන්න. ඒගොල්ලන්ට තියෙන ටෙලිෆෝන් දුරකථන මාර්ගයෙන් උපදෙස් දෙන සේවාවක්. නැත්තම් ඔබට පුළුවන් ඔබගේ ඔබ ඉන්න ගමේ හෝ ටවුමේ තියෙන ළඟම තියෙන ඉස්පිරිතාලයට ගිහිල්ලා රාජ්‍ය ඉස්පිරිතාලයට ගිහිල්ලා මනෝවෛද්‍ය අංශයට ගිහිල්ලා ඔබට මේ වගේ ගැටලුවක් තියෙනවා, මේ වගේ ඍණාත්මක පුරුද්දක් තියෙනවා, මට ඒකෙන් එළියට එන්න ඕන, අනේ මට උපදෙස් දෙන්න කියලා උපදෙස් ලබා ගන්නත් පුළුවන්. එහෙමනම් මම ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබගේ පවුලේ කෙනෙකුට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒක ඉක්මනින් එළියට ඇවිත් ඔබගේ ජීවිතය මීට වඩා සුන්දර කරගන්න හැකියාවක් ඉක්මනින් ඇති වෙයි කියලා. ඔබට සුබ දවසක්.